එකෙක් නම් ඊයේ පෙරේද අත්තරනු ගත්තා. ඒ කුකුල් චමින්ද කියලා. හරි, මෙන්න තවත් කතාවක්. මේකත් මේ දවස්වලම ඒ විදිහටම වෛරල් වෙනවා. තමන්ගේ ගෑණි දාලා ගියාට පස්සේ තමන්ගේ දරුවාට කියලා දෙනවා, උඹ කාගේද? උඹ ආමිකාරයාගේද? මොකද මේ කතාව? මේක එහෙනම් අහන ගමන් අපි කතා කරමු. මොනවද මේ කියලා දෙන කුණුහරප කතන්දර? අපිට නම් තේරෙන්නේ නැහැ. සමහරක් වෙලාවට මේ දරුවන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ වගේ නපුරුසක හැත්තක් ලංකාවේ ඉන්නවා. දරුවෝ කියන්නේ උන්ට තාම කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මොකද කියනවනම් දරුවෝ කියන්නේ අනාගතේ සම්පතක්. තවම කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් උන්ට කියලා දෙන්නේ තොපි මේවද? දෙමව්පියෝ දෙන්න හරියට හිටියේ නැත්නම් දරුවෝ කවදාවත් හදාගන්න වෙන්නේ නැහැ. දෙමව්පියෝ දෙන්න තිරිසනෙක් වගේ හැදිලා හිටියානම් දරුවන්ටත් යන්නේ කලදසාව. අහිංසකුන්ට තේරෙන්නේ නැහැ තවම. බලපන් මේ දරුවන්ට කියලා දෙන දේවල්. අහන්න පුළුවන් වචනද? ළමයි 3 දෙනෙක් ඉන්නවා, අනාගතේ බාරගන්න ඉන්න කෙල්ලෙක් ඉන්නවා, අනාගතේ බාරගන්න කොල්ලෝ 2 දෙනෙක් ඉන්නවා. උඹ කාගේද කියලා අහනවා. උඹෙන් නෙමෙයිද හැදුනේ? විනයකෙක්ගෙන්ද හැදුනේ? උඹේ ගෑණි පිට යනකම් උඹ කොච්චර කොහෙද හිටියේ? ඒ නිසා ළමයිට ඌව කියලා දෙන්න හදන්න එපා. දරුවෝ හැදුවනම් ඒ දරුවන්ට හොඳ ගැන කියලා දීපන්. තොපි තිරිසන් වගේ වැඩ කරන්න එපා. හැබැයි මෙවැනි පුජ්ජලොත් අත්තරනට ගන්න එක ඔබගේ රාජකාරියක්. නමුත් මෙවැනි මිනිස්සු ලංකාවේ හිටියන පස්සේ ඇත්තරම කියනවනම් ඒ දරුවෝ පව්. සමහරක් වෙලාවට මේක ඔබේ ගෑණිට යවන්න වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට හොර ගෑණිට යවන්න ගත්ත වීඩියෝයක් වෙන්න පුළුවන්. නමුත් මේක ඔබ TikTok එකේ සමාජ මාධ්‍යවල පළ කරාට පස්සේ මොනවද ඒ දරුවන්ගේ අනාගතේ? බලපන් ඒ මූණ පව් අහිංසක දරුවෝ ටික. ගෑණියෙකුයි මිනිහෙකුයි එකතු වුණාට පස්සේ ඒ ගෑණිට බඩට ළමයෙක් දෙන්න බැරි නම් පිටින් අතුල්ලලා විසික් කරපන්. මොකද කියනවා නම් ලංකාවේ ළමයි නැති මිනිස්සු, ලංකාවේ ළමයි නැති දෙමව්පියෝ කොච්චර නම් ඉන්නවද? ඒකේ අගේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. දරුවෝ ඉන්න දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ. දරුවෝ නැති දෙමව්පියන්ට ඒකේ අගේ තේරෙනවා. හැම දෙමව්පියෝ ගැනම නෙමෙයි මම කියන්නේ. හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මෙවැනි හරක් ලංකාවේ ඉන්නකොට තවත් දරුවෙක් මේක බලනවා. ඇත්තටම මගේ අම්මා තාත්තා මට කොච්චර ආදරෙයිද කියලා ගොඩක් අය කල්පනා කරනවා. ඒ ආදරය ගැන ඒ දරුවන්ට දැනෙනවා. මෙතන ගෑණී මිනිහයි දෙන්නම වැරදි. සමහරක් වෙලාවට මේක ඇත්ත කතන්දරය අපි දන්නේ නැහනේ. සමහරක් වෙලාවට මෙතන ගෑණී මිනිහව දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්. නැත්තම් මිනිහව ගෑණිව දාලා ගිහිල්ලා ළමයි දෙන්නත් එක්ක තනි වෙලා ඉන්න වෙන්න පුළුවන්. හැබැයි කේන්තියට මහත්යෝ ඔව මෙවැනි දේවල් කරන්න එපා. කේන්ති ගියා කියලා මේ ළමයි ගියා ජීවිතේ, ළමයි ගියා අනාගතේ අඳුරු කරන්න හදන්න එපා. තවම තේරෙන්නේ නැමේ බලන්නකෝ කියන දේ. උඹ කියන එක මේ ළමයි කියනවා. ඒ කියන්නේ තේරෙන්නේ නැති වෙන තමයි කියන්නේ. ඊට පස්සේ ඒක තේරිලාද කොහෙද අඬනවා. අඬන්නේ ඒක තේරුණාට පස්සේ. ඇත්තනම සමහරක් වෙලා ළමයි කල්පනා කරනවා ඇති, මම දෙමව්පියන්ගේ, මම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක්ද කියලා සමහරක් වෙලාට කල්පනා කරනවා ඇති. මම මේ අම්මාගේ බඩේ ඉපදුනේ ඇයිද කියලා කල්පනා කරනවා ඇති. කේන්ති ගත්තට මහත්යෝ මෙවැනි වීඩියෝ කරන්න එපා. ලංකාවේ අහිංසක මිනිස්සු ගැන මම කතා කරනවා හැමදාම. ඒ වගේම තමයි නොයෙකුත් ආකාරයේ වීඩියෝ එකක් දැක්ක සැනින් මම අනිවාර්යෙන් ගෙනේනවා. සමහරක් වෙලාවට මේක හැමෝටම ඇලර්ජික් වෙන්න පුළුවන්. සමහර කටින් මේක ඇලර්ජික් නොවෙන්නත් පුළුවන්. ඒක ඔබේ අදහස. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක මට අදාළ නැත. මම හොඳ දෙයක් ගැන විතරයි කතා කරන්නේ. බලපං උදාහරණයක් ගත්තොත් එහෙම මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල නිවුස් වල පැතිරලා යනවා ගම් වතුර ගැලුවට පස්සේ ඒ දෙමව්පියෝ දරුවෝ බේර ගන්න විදිය. ඒ දෙමව්පියෝ අසනලා ඉන්න වෙලාවේ දරුවෝ තමයි බේරගන්නේ. තොපිට එවිනේ දේවල් වටිනාකමක් නැහැ. මොකද කියනවා නම් එහෙම දරුවෝ ගැන අනාගතය ගැන හිතන්නේ නැහැ. හදිස්සියට යවා ගන්න ඕන නිසා ඒක වැඩේ කරාට පස්සේ ළමයි හිටියට පස්සේ ඒ ළමයි ගැන කිසිම අගයක් නැහැ.
දරුව ගැන කවදාවත් හොයලා බලන්නේ. උන් හොඳ මාර්ගයකට ගන්න ඕනි කියලා හිතන්නේ. එවැනි සමාජයක් අද ලංකාවේ තියෙන්නේ. සමහරක් වෙලාවට මම මේ කියන කතන්දරේ බොරුවක් වෙන්නත් පුළුවන් මිනිස්සුන්ට. ඇත්ත කතන්දරයක් වෙන්නත් පුළුවන්. නමුත් දෙන්නෙක් එකතු වෙලා අවුරුදු ගණන් ආදරය කළා නැත්තම් විවාහයක් වෙලා නැත්තම් ගෙදරකින් කතා කරලා තවත් කසාදයක් කරගත්තට පස්සේ දරුවන් හම්බුණාට පස්සේ ඒ දරුවෝ ගැන කිසි කැක්කුමක් නැත්තම් උඹලා ළමයි හදන්න එපා. ළමයි හදන එකේ තේරුමක් නැත්තම් කවදාවත් ඒ දරුවට අනාගතයක් නැහැ. ඒ නිසා තොපි මෙවැනි දේවල් කරනවා නම් ඒක වලක්වා ගනිල්ලා. සුද්ධ සිංහල විතරයි කතා කරන්නේ, හොඳ දේවල් විතරයි කතා කරන්නේ, නරක දේවල් ගැනත් කතා කරන්න වෙනවා මේ අවස්ථාවේදී. මොකද මෙවැනි වීඩියෝ මෙවුන්ගේ දේවල් දැක්කම කියන්න වෙනවා. සමහරක් කලකට වචෙන්නේ නැහැ හිතටන කේන්දියට. අනේ මහත්තයෝ, ඒ නිසා දරුවන්ට දෙවියෙකුට වගේ සලකන්න. තොපිටත් කවදල දවසක ඔවුන් උදව් කරයි. එහෙනම් මගේ channel එකට ආදරේ නම්, මගේ channel එකේ video බලන්න කැමති නම් channel එක subscribe කරගෙන යන්න, bell icon එකත් ඔබාගෙන යන්න. මම කියන කතන්දරේ හරිනම් විතරක් comment එකක් දාගෙන යන්න. මම කැලුම් TV.